ഹരിതലമായി എത്തനേ എന്താ വില අපේ විනාඩි 20 25 අතර කාලයක් දුන්නේ සමනේ රචනා ප්‍රශ්නයක් නේන ඕන ළමයි මේ විනාඩි 30ක කාලයක් තියෙනවා හැබැයි විනාඩි 30ම ගන්න හොඳ නැහැ කවදාවත් එසේකට මොකද අපි සාමාන්‍ය ළමයි ප්‍රශ්නයක් ලිව්වට පස්සේ දීපු ප්‍රශ්නේ චුට්ටක් කියවන්න ඕනේ මුලින්ම එතකොට තමයි අපිට සෙට් වෙන්නේ අපිට මිස් වෙච්ච පොයින්ට්ස් තියෙනවද එතකොට ගැළපෙන්නේ නැද්ද හරිද ඒ වගේ එක එක දේවල් සෙට් වෙනවා එතකොට සමහර ළමයි දැන් අපි අහලා තියෙන ප්‍රශ්න එක අපි හිතාගෙන ලියලා තියෙන තව එකක් එතකොට ඒ වගේ දේවල් අපිට හම්බෙන්නේ ප්‍රශ්න කියවුවට පස්සේ උත්තර කියවුවට පස්සේ එතකොට ඒ වගේම අනිවාර්යෙන්ම මතක තියාගන්න ප්‍රශ්නයක් ලියුවට පස්සේ ප්‍රශ්න කියවන්නත් ඕන ඒ හිඳ සමනි විනාඩි 25ක් වගේ ගන්න ඊට වඩා වැඩියෙන් ගන්න එපා එතකොට ගෙදරදී තනියම රචනා ප්‍රශ්නයක් ලියනවා කියලා හිතන්නකෝ ඒ ටයිමින් කරලා ලියන්න ටයිමින් කරලා ලියන්න ටයිමින් කරලා විනාඩි 25ක් කෙලිම එලාම් එකක් තියාගෙන ලියන්න හොඳයි අපි ළම කෙලිම ප්‍රශ්නණයන් පළවෙනි එකේ කියන ළමයි ශාක දේහය තුළ ද්‍රව්‍ය පරිවහණය වෙනවා ජලයේ සා ද්‍රව්‍ය ඒ පරිවහණය වීම සම්බන්ධයෙන් තියෙන අක්‍රීය ක්‍රම විස්තර කරන්න කියලා තමයි මුලින්ම දීලා තියෙන්නේ හරිනේ රයිට් එහෙනම් මොකද්ද ළමයි ලියෙන්න ඕනේ කාරණේ ළම ලියන්න ඕනේ මෙහෙමයි අක්‍රීය පරිවහණය කියලා කියන්නේ ළමයිනේ ශාක දේහය තුළ පරිවෘත්තීය ශක්තිය භාවිතා නොකරමින් එක ලකුණයි ස්වයන් සිද්ධව සිදුවන පරිවහන ක්‍රමයක් බව එක ලකුණක් තියෙනවා දරුණේ ශාකවල තියෙන ළමයිනේ මේ අක්‍රීය පරිවහනේ කෙටි දුර පරිවහන ක්‍රම දිගු දුර පරිවහන ක්‍රම කියලා ළමයි ප්‍රධාන ආකාර දෙකකට බෙදනවා එක ලකුණක් තියෙනවා දරුණේ මොනවද මේ කෙටි දුර ද්‍රව්‍ය පරිවහන ක්‍රම වෙන්නේ එකක් තමයි විසරණේ එක ලකුණයි එකක් තමයි ආශ්‍රුතිය එක ලකුණයි එකක් තමයි නිපානේ එක ලකුණයි එකක් තමයි පහසුකල විසරණේ එක ලකුණක් තියෙනවා දරුණේ දිගු දුර පරිවහන ක්‍රම වෙන්නේ මොකද්ද තොග ප්‍රවාහය එක ලකුණක් තියෙනවා ඊට පස්සේ ළමයි මෙන්න මේ පරිවහන ක්‍රම ළමයි අපි වෙන වෙන විස්තර වෙන්න ඕනේ. දරුණේ වෙනත් කිසිදු බාහිර බලයක් භාවිතා නොකරමින් එක ලකුණයි. ද්‍රාව්‍ය අණුවල සිදුවන ළමයිනේ අහමු චලනයේ හේතුවෙන් එක ලකුණයි. සාන්ද්‍රණයේ වැඩි ස්ථානයක සිට සාන්ද්‍රණයේ අඩු ස්ථානයකට ළමයිනේ ද්‍රව්‍ය ගමන් කිරීම අණු චලනයේ වීම අපි කියනවා ළමයි විසරණය කියලා. එක ලකුණක් තියෙනවා. දරුණේ අණු නිරතුරුවම චලනයේ වීම වෙමින් පැවතීම නිසා අණුවලට තාප ශක්තියක් පවතින බව එක ලකුණක් තියෙනවා ළමයිනේ මෙන්න මේ චලනයේ ප්‍රතිඵලයක් විදිහට අණුවල විසරණය සිදු විය හැකි බව එක ලකුණක් තියෙනවා දරුවනේ විසරණයේදී මේ අණුවල චලනයේ ළමයිනේ අහඹු ලෙස සිදු වුවද අණු සමූහයක චලනය නිශ්චිත දිශානතියක් ඇතිව සිදුවන බව එක ලකුණක් තියෙනවා දරුවනේ මේ විසරණය පරිවෘත්තීය ශක්තිය භාවිතා නොකරමින් ස්වයන් සිද්ධව සිදුවන පරිවහනයක් බව එක ලකුණක් තියෙනවා ළමයිනේ මෙන්න මේ විසරණේ මොකද වෙලා තියෙන්නේ පටල හරහාද සිදුවිය හැකි බව එක ලකුණයි නමුත් ඒ සඳහා අදාළ ද්‍රව්‍ය සඳහා එම පටලය පාරගම්‍යතාවයක් ළමයිනේ පැවතිය යුතු බව එක ලකුණක් තියෙනවා ළමයිනේ විසරණේ සඳහා ගන්න පුළුවන් ප්‍රධාන උදාහරණ දෙකක් තියෙනවා අදාර MCQ එකත් අපිට හම්බුනේ ජලයේ සහ ජල ද්‍රාවී සංයෝග සෙලියුලෝස් සයිඩ විත්‍ය හරහා ළමයි විසරණේ වීම එක ලකුණක් තියෙනවා හරි ඊට පස්සේ ළමයි ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් වගේ වායු අණු ප්ලාස්මා පටලය හරහා ළමයි විසරණය වීම අපිට ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ළමයිනේ. දැන් මොකද්ද මේ ආශෘතිය කියලා කියන්නේ? දරුවනේ වර්ණීය පාරගම්‍ය පටලයක් හරහා එක ලකුණයි. දරුවනේ නිදහස් ජල අණු විසරණය වීම අපි කියන මොකක්ද? අන්න කෙලින්ම ළමයි ආශෘතිය කියනවා. දරුවනේ මේක විසරණයේ පවතින අන්න විශේෂ ආකාරයේ විසරණ ක්‍රමයක් බව එක ලකුණයි. ළමයි මොකද්ද මේ නිදහස් ජල අණුවක් කියලා කියන්නේ? දරුවනේ කෙලිම ජල අණු ද්‍රව්‍ය අණු වලට පෘෂ්ඨවලට ළමයිනේ බැඳී නැති ජල අණු නිදහස් ජල අණු ලෙස හඳුන්වන බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ නිපානය කියන්නේ මොන වගේ දෙයක්ද? ළමයිනේ ජලකාමී ද්‍රව්‍ය මගින් ජල අණු භෞතිකව අධිශෝෂණය කර ගැනීම නිපානය ලෙස හඳුන්වන බව එක ලකුණක් තියෙනවා. ළමනේ මේ නිපානෙන් අපිට ගන්න උදාහරණයක් තියෙනවා. ඒ තමයි සෙලියුලෝස් ජෛල බිත්ති මගින් සෛල බිත්ති මගින් ජල අණු ළමයිනේ භෞතිකව අධිශෝෂණය කිරීම. එක ලකුණක් තියෙනවා. හරි. දැන් මොනවද ළමයි මෙන්න මේ තියෙන දරුවනේ පහසුකල විසරණය කියලා කියන්නේ. ළමයිනේ ජලයේ සහම ජලකාමී ද්‍රව්‍ය පටලය කරහා පවතින පරිවාහක ප්‍රෝටීනවල ආධාරයෙන් අක්‍රීයව පරිවහණය වීම අපි කියනවා මොකද්ද? පහසුකල විසරණයක් කියලා. එක ලකුණක් තියෙනවා. ළමයිනේ මේ තියෙන පරිවාහක ප්‍රෝටීන ඊට විශේෂ ප්‍රෝටීන ආකාරයක් බව එක ලකුණයි. ඇයි ළමයි එහෙම කියන්නේ?
මේ පරිවාහක ප්‍රෝටීන ඇතම් ද්‍රව්‍යලමයිනේ විසරණය වීමට අවස්ථාව ලබා දෙනවා, ඇතම් ද්‍රව්‍යලමයිනේ විසරණය වීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඊට පස්සේ ළමයිනේ මේ පරිවහණය සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ සිදුවන අක්‍රීය පරිවහණයක් වෙනවා. රයිට්. ඊට පස්සේ ළමයිනේ පීඩන අනුක්‍රමණයක් ඔස්සේ එක ලකුණයි ද්‍රව සහ ද්‍රාව්‍ය අංශ වලින් සමන්විත සම්පූර්ණ ද්‍රාවණයම එක ලකුණක් තියෙනවා. ළමයිනේ ගමන් කිරීමට කියනවා මොකක්ද කෙලින්ම තොග ප්‍රවාහය කියලා. දරුණිමේ තොග ප්‍රවාහය වෙන්නේ සෑම විටම පීඩනයේ වැඩි ස්ථානයක සිට පීඩනයේ අඩු ස්ථානයකට පීඩන අනුක්‍රමණයක් ඔස්සේ බව එක ලකුණයි. දරුණි මේක දිගුදුර ද්‍රව්‍ය පරිවහන ක්‍රමයක් බව එක ලකුණයි. ළමයිනේ කිසිදු විට පටලයක් කරහා සිදු නොවන පරිවහනයක් බව එක ලකුණයි. විසරණයට වඩා වේගවත් පරිවහනයක් බව එක ලකුණයි. ළමයිනේ ද්‍රාව්‍ය සාන්ද්‍රණ අනුක්‍රමණයෙන් ස්වාධීන බව එක ලකුණක් තියෙනවා. හරිද වැඩේ? රයිට්. ඒතර ඔක්කොම පොයින්ට්ස් තියෙනවා ළමයිනේ 10යි 20යි 30යි 34යි. පස්සේ එකතු වගමු. ළමයිනේ ඉන්න අපේ දෙවෙනි එකේනා මොකද්ද? අර කණිජයන ජලය ළමයි අවශෝෂණය වීමේ යාන්ත්‍රණය. රයිට්. ළමයිනේ මොකද්ද? ලිවෙන්න ඕනේ කාරණේ. ළමයිනේ සාමාන්‍යයෙන් මූලාග්‍රේට ආසන්නව පවතින මුලේ සෛලවලින් ජලය සහ කණිජ අවශෝෂණය සිදුවන බව එක ලකුණයි. කෙලවරින් වෙන්නේ ඒබව ලියෙන්න ඕනේ. දරුවනේ මෙන්න මේ මූලාග්‍රේට ආසන්නයේ තියෙන ළමයිනේ අපචර්මීය සෛල ජලයේ ළමයිනේ වඩාත් පාරගම්මේ බව එක ලකුණයි. මේ අපචර්මීය සෛල දරුවනේ මොකද වෙලා තියෙන්නේ? මූල කේශ ළමයිනේ බවට විභේදනය වෙමින් මුලේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි කරන බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ මූල කේශ මගින් සාමාන්‍යයෙන් අවශෝෂණය වන්නේ පස්සංශ වලට ළමයිනේ තදින් බැඳී නැති ජල අනුභව එක ලකුණයි. ඒ දිය ඌ ළමයි කණිජ අයන සහිත පාංශු ද්‍රාවණයේ බව එක ලකුණක් තියෙනවා. දරුවනේ මේ පාංශු ද්‍රාවණයේ මොකද වෙලා තියෙන්නේ? ප්ලාස්මා පටලය හරහා අවශෝෂණය වෙන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ ජලය මූල කේශ මගින් අවශෝෂණය කරන්නේ අක්‍රීයව ආශෘතිය මගින් බව එක ලකුණයි. ඊට පස්සේ ළමයිනේ සාමාන්‍යයෙන් පාංශු ද්‍රාවණයේ පවතින ළමයිනේ කණිජයන සාන්ද්‍රණයට වඩා මූල කේශ තුල පවතින කණිජයන සාන්ද්‍රණය වැඩි බව. මේකට උදාහරණයක් දෙන්න. පාංශු ද්‍රාවණයේ පවතින ළමයිනේ පොටෑසියම් අයන සාන්ද්‍රණයට වඩා හරි මූල කේශවල පවතින කණිජයන මේ පොටෑසියම් අයන සාන්ද්‍රණය ළමයිනේ 100 ගුණයකින් පමණ 100 ගුණයකට වඩා ළමයිනේ වැඩි විය හැකි බව එක ලකුණක් තියෙනවා. දරුවනේ මෙන්න මේ හේතුව නිසා කණිජ අයන දරුවනේ අවශෝෂණය සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිව එක ලකුණයි සක්‍රීය පරිවහණය මගින් සිදු විය හැකි බව එක ලකුණක් තියෙනවා. දරුවනේ මේ විතරක් නෙවෙයි පාංශු ද්‍රාවණයේ ළමයිනේ අපචර්මීය සෛලවල ජලකාමී සෛල බිත්ති තුළටද ඇතුළු වන බව එක ලකුණයි. ළමයිනේ සෛල බිත්ති හරහා බහිස්සෛලී අවකාශ හරහා ළමයිනේ අන්න මුලේ බාහිකේ දක්වා පරිවහණය විය හැකි බව එක ලකුණක් තියෙනවා. හරිනේ? රයිට්. ඒතර මේක ළමයි සාමාන්‍යයෙන් මොකද වෙලා තියෙන්නේ? දැන් අර යාන්ත්‍රණ විස්තර කිරීමක් තමයි තියෙන්නේ. ඒ හින්දා ළමයි සාමාන්‍යයෙන් මේකෙදි මම මොකද වෙලා තියෙන අර රූප අනම්මන මොනවද බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අර පහසු කර විස්තරනේදී ළමයි රූපයක් අඳිනවා. ඒ වගේ දේවල් මම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක ළමයි මොනවද ව්‍යුහ සම්බන්ධ කතාවක් නැහැනේ. අවශෝෂණ යාන්ත්‍රණය ගැන කියන්නේ. එහෙනම් ළමයි මෙන්න මේ ටික තමයි සාමාන්‍යයෙන් ලියෙන්න ඕනේ දේවල් ටික. ඒතර මේක ළමයි ඔක්කොම පොයින්ට්ස් තියෙනවා 34ක්. අපිට ඔක්කොම ගන්න වෙනවා. මේක ළමයි පොයින්ට්ස් ඔක්කොම තියෙනවා 13ක් තියෙනවා. එතකොට ඔක්කොම පොයින්ට්ස් තියෙන ළමයි කීයක්ද? අන්න 47ක් තියෙනවා. පොයින්ට්ස් 47යි. 47ක් තියෙනවා. එතකොට මේක අපිට වැඩි කරන්න වෙන්නේ ළමයි 3හමාරෙන් වැඩි කරන්න වෙන්නේ. 3හමාරෙන් වැඩි කරන්න වෙන්නේ. 3හමාරෙන් කියලා කියන්නේ 7 බෙදීම 2නේ. එතකොට වැඩි කරන්න ලේසි. හරි. 3හමාරෙන් වැඩි කරන්න. එන්න පුළුවන් උපරිම ලකුණු සංඛ්‍යාව ළමයි කෙලින්ම 150යි. බෑ. එතකොට අසාමාන්‍ය ලකුණක් වැඩි වෙනවා. කමන්නේ. මංගානේ දෙනවා පොයින්ට්ස් 3ක්. නැත්තම් ගලපන්න බෑ ළමයි. වෙලත් යනවා. මංගානේ පොයින්ට්ස් 3ක් දෙනවා. 50න් වැඩි කරා. මංගානේ 3යි. සල්ලි කියලා බැලුවේ නෑ ළමයි හැමෝම පොයින්ට්ස් 3ක් දුන්නු. වෙලා යනව නැත්තම් අපරාධින අර MCQ ටික ගන්නත් එපේ.
පොයින්ස් 50යි ඔවට 47ක් තියෙනවා මගේ 3ක් තියෙනවා 3න් වැඩි කරන්න ළමයි 150න් කීයක් තියෙනවද කියලා චුට්ටක් බලන්න රයිට් අත උසන් ළමයි ඔන්ලයින් දරුවෝ ෆිසිකල් දරුවෝ හැමෝම කවුරුත් ඉන්නවද 150න් 150 ෆුල් මාක්ස් තියෙන කෙනෙක් හොඳයි හොඳයි ඔන්ලයින් එකේ ඉන්නවා 140ට වැඩි දරුවෝ ඉන්නවද 140ට වැඩි හොඳයි 130ට වැඩි ළමයි අත උසන් ඔන්ලයින් එකේ අන්තිම එක 120ට වැඩි ළමයි අත උසන් 120ට වැඩි මෙතනින් පල්ලේ මම අහන්නේවත් නැහැ ඔකට එන්න ඕනේ මේ ගානට ඔන්ලයින් එකේ හරිද රයිට් ඉතින් අපි තමයි මෙන්න මෙතනින් එසේ ඩිස්කෂන් එක අපි අවසන් කරනවා අපි ඊතර MCQ ඩිස්කෂන් එක පටන් ගන්නවා හරිනේ ඊතර වැඩි වෙලාවක් යන්නේ නැහැ ළමයි අපි විනාඩි 20කින් ඊතර ඔබ එසේ ඩිස්කෂන් මේ MCQ එක ඉවර වෙනවා ඒ හින්දා මේ අර දුර බැහැර කේස් එකක් තියෙනවා නම් ඒ දරුවන්ට යන්න පුළුවන් අනිත් දරුවන්ට තම විනාඩි 20ක් අල්ලන් ඉන්න පුළුවන් නම් මැච් එක ගොඩ දා ගන්න පුළුවන් ඔන්ලයින් වෙන කොහොම ප්‍රශ්නයක් නැන්නේ හරි ඒන අපි හැමදාම තමයි මේ වගේ එකක් දානවා ඒ කියන්නේ එසේ එකක් අපි කරලා ඊට පස්සේ ලොකු ප්‍රශ්න ගොඩක් දාන්නේ අපේ රේ දවස්වල අපි රිවයිස් කර රිවයිස් පේපර් එක තියෙන්නේ ඒ රිවයිස් පේපර් එක ළමයි ලබන සතිය නම් යනවා දිගටම ඒතර ඒක ළමයි අපි දැනට කරගෙන යන පාඩම් ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න රිවයිස් එකක් යනවා එතකොට මේක මේ විදිහට මේ එසේ එක ලියලා එසේ එකෙන් ප්‍රශ්න තමයි රිවයිස් එක සාකච්ඡා කරන්න. අපි දැන් ඕටි දාලා තිනවා බලන්න මේ එකම PDF එකක් දැම්මේ සමහර ඩොක ටිකක් PDF එකක් ඇත්තේ. ඉතින් PDF එකක් තියෙනවා PDF එක බලන්න. ඔටි print out එකක් අරගෙන තියෙනවා නම් ඒක බලන්න ප්‍රශ්නයක් නැහැ. PDF එක තියෙනවා නම් ඒක බලන්න. හරි? PDF එක මම ඊට දැම්මේ. ඒකල මේ දීලා තියෙනවා නියම MCQ ප්‍රශ්න 23ක් දීලා තියෙනවා. MCQ ප්‍රශ්න 23 මම සාකච්ඡා කරන්න. එතකොට මේ මොකක් හරි ප්‍රකාශයක් අරගෙන ඇයි මේක හරියන්නේ? ඇයි මේක වරදින්නේ? මොකද්ද මේක වෙන්න ඕනේද? මොකද්ද තීරිය? ඔක්කොම මතක් කරලා දෙන්නම්. ඔකොටිලම කෙලින්ම දැන් ඔකොටික PDF එකක් නම් තියෙන ප්‍රශ්න අංකේ දැම්මා එතකොට ප්‍රශ්න අංකේ අදාළ උත්තරේ අංකේ දැම්මා ඉස්සරහ මොකද්ද විශේෂත්වය කියලා බලනවා එන පළවෙනි එක ළමයිනේ ජීව විද්‍යාවට අදාළ ගැටලුවක් නොවන්නේ කුමක්ද අපි ජීව විද්‍යාව හැදෑරීමේ වැදගත්කම් ඉගෙන ගන්නවානේ එතකොට ශාක ජීවිතය අවබෝධ කරගන්න එක වැදගත්කම පරිසරයේ ස්වභාවික සම්පත් කළමනාකරණේ වැදගත්කම මිනිසාගේ දේහයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම වැදගත්කම හතරනේ උත්තරේ රෝගවලට හේතු හොයාගන්න එක වැදගත්කම. හැබැයි ළමයි අපේ කොතනකවත් තිබෙන්නේ ජෛව විද්‍යාත්මක సౌందර්ය කතාවක් තිබ්බද නැහැ. එහෙනම් අනිවාර්යෙන් උත්තරේ වෙන්නේ අංක 3. කවදාවත් MCQ ප්‍රශ්නික ළමයිනේ උත්තර පහම බලන්න නැතුව උත්තර තෝරන්න එපා. පළවෙනි උත්තරේ බැලුවට පස්සේ කොච්චර හරි කියලා හිතුණත් අනිත් උත්තර බලන්න නැතුව නම් උත්තර තෝරන්න යන්න එපා. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 3. ඒක ලේසි. දෙවෙනි එක බලන්න. ජෛවීය කාබනික සංයෝග සම්බන්ධයෙන් ළමයිනේ කවර ප්‍රකාශයන් නිවැරදිද කියලා අපෙන් අහලා තියෙනවා. අපි චුට්ටක් බලමුකෝ. එන්න පස්සෙනි එක. ද්විතීක ව්‍යුහයේ ළමයිනේ සාමාන්‍යයෙන් ඇති සියලෝම ප්‍රෝටීන වලට හෙලික්සියේ ව්‍යුහයක් තියෙනවලු. මොකද කතාව? ද්විතීක ව්‍යුහයේ ගත්තට පස්සේ ළමයි ද්විතීක ව්‍යුහයේ එක්ක ළමයි මේ වගේ හෙලික්සියක් වෙන්න පුළුවන්. මොකද මේකට කියන්නේ ඇල්ෆා හෙලික්සේ. එක්ක ළමයි මෙන්න මේ වගේ මොකක් වෙන්න පුළුවන්ද බීටා රැලිතලයක් වෙන්න පුළුවන්. ඒතර දිත්ත හේලික්සේ එක්ක ඇල්ෆා හේලික්සය නැත්නම් බීටා රැලිතලය. ඒතර හැමෝටම හේලික්සියේ ව්‍යුහයක් තියෙනවා කිව්වොත් හරිද? වැරදි. ඇයි වැරදි? සමහරුන්ට තියෙන්නේ මොකද්ද බීටා රැලිතලය. ඒක තමයි ඩිස්කෂන් එක. දැන් මට කියන කාටද හේලික්සියේ ව්‍යුහය තියෙන්නේ?
කාටද හෙලික්ස් ඉදිවෙ තියෙන්නේ? කෙරටින් වලට. කාටද බීටා රැලිතලයේ තියෙන්නේ? මකුළු වාගේ සිල්ක් තන්තු වලට. එන පහ වැරදි. හතර. කුඩා mRNA වර්ගයේ mRNAලු. mRNA, tRNA, rRNA. කුඩා mRNA වර්ගේ කවුද? tRNA. tRNA තමයි චූටිම කෙනා. අඩුවෙම තියෙන කවුද? අඩුවෙම තියෙන කවුද? mRNA. වැඩිම තියෙන කවුද? rRNA. චූටිම වෙන්නේ කවුද? tRNA. 3. ඩේලියා ශාකවල ළමයිනේ ශක්ති ප්‍රබවයක් විදිහට සුක්‍රෝස් කවඩා වෙනවලු. ළම ඩේලියාවල මොනවද තියෙන්නේ? ඩේලියාවල මොනවද තියෙන්නේ? ඔව් මල් තියෙනවා. ඩේලියා ආකන්දවල මොනවද තියෙන්නේ? ඉනිවුලින්. ඉනිවුලින් හැදෙන්නේ මොනවා වලින්ද? ෆෘක්ටෝස් වලින්. එන ශක්ති ප්‍රබවයක් විදිහට ගබඩා වෙන්නේ මොනවද ළමයිනේ? ෆෘක්ටෝස්. ඉනිවුලින් වල ෆෘක්ටෝස් තමයි ශක්ති ප්‍රබවයක් විදිහට ගබඩා වෙන්නේ. එනේ උත්තරේ වැරදි. 2. නෙවේ 1. පොලිසකරයිඩ් මෙන්ම නියුක්ලික් අම්ලවල තනුම් මේකක විදිහෙන් ළමයිනේ මොන සකරයිඩ් තියෙනවලු? මොකද කියන් තියෙන්නේ? පොලිසකරයිඩ් වල එතකොට ළමයි කෙලින්ම නියුක්ලික් අම්ලවල තනුම් මේකක ලෙස ළමයි මොන සකරයිඩ් තියෙනවලු? ඒ උත්තරෙත් හරිනේ බැලුව බැලමට හරි ගතියක් තියෙනවනේ. හරි තමයි ඒ වැරදි නෙවේ. අපි දෙවෙනි උත්තරේ බලමු. ප්‍රෝටීන සෑදීමට දායක වන සියලුම ඇමයිනෝ අම්ලවලට එකම පිටකොන්දක් තියෙනවලු. මොකද කියන් තියෙන්නේ? මොකද කියන් තියෙන්නේ? ළමයිනේ මොකක්ද ඇමයිනෝ අම්ලයක පිටකොන්ද කියන්නේ? මෙන්න මේ වගේ NH2 කාණ්ඩයක් තියෙනවා, ආයේ COOH කාණ්ඩයක් තියෙනවා, ආයේ හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. ඒතර මෙන්න මේ කෑලි තුනේ එකතුවට මොකක්ද අපි කියන්නේ? බැක්බෝන් එකනේ, පිටකොන්දනේ. මේකට සම්බන්ධ වෙන ඇල්කිල් කාණ්ඩය මොකද ඒකට කියන්නේ? අංශදාමයනේ. ඒතර අංශදාමය නේද වෙනස් වෙන්නේ? පිටකොන්ද වෙනස් වෙනවද? පිටකොන්ද වෙනස් වෙන්නේ නැහැ නේ. බැක්බෝන් එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රකාශය හරියද වැරදිද? එක හරි. දෙවෙනි එක හරි. පළවෙනි එකත් හරි. හැබැයි මම මේකේ උත්තරේ ගන්නේ දෙවෙනිය කියලා. ඇයි මම පළවෙනි එකට උත්තරේ ගන්නේ නැත්තේ? මට හිතෙනවා මෙහෙම දෙයක්. පොලිසැකරයිඩ් වල මොනසකරයිඩ් තියෙනවා. එතකොට DNA RNA වල මොනසකරයිඩ් තියෙනවා. ඒක හරිනේ. ඒක වැරදි නෙවෙයි. දැන් සමහර පොලිසැකරයිඩ් තියෙනවනේ හිතන්න පෙක්ටින්. පෙක්ටින් හැදෙන්නේ මොනවා වලින්ද? ගැලැක්ටිරොනික් අම්ලේ. එතකොට ඕටි ගන්නකො කයිටින්. කයිටින් හැදෙන්නේ මොනවා වලින්ද? ග්ලූකොසමින් වලින්. එතකොට ඒ වගේ පොලිසැකරයිඩ් ගන්නකොට දැන් ග්ලූකොසමින් කියන්නේ, ගැලැක්ටිරොනික් අම්ලේ කියන්නේ මොනසකරයිඩ්ද? නෙවෙයිනේ. එතකොට ඒ වගේ ඒවා හිතුවොත් ඒක වැරද්දි කියලා ගන්නත් පුළුවන් නේ. එතකොට එහෙම සැකයක් නැති එකම උත්තරේ මොකද්ද? දෙවෙනි උත්තරේ. එහෙනම් මම මේකට ගන්න උත්තරේ දෙවෙනි උත්තරේ. මොකද ඒක තමයි වඩාත්ම නිවැරදි උත්තරේ. හරි? උත්තරේ අංක 2. තුන්වෙනි එක. ළමයිනේ මේ තියෙන ප්‍රකාශවලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. 70Y රයිබෝසෝම කොහෙද තියෙන්නේ? සූනියස්ටික සෛලවල නම් මයිටොකොන්ඩ්‍රියා පූරකේ. සෛලප්ලාස්ම නැහැ. හරිතලව පංජරේ. සෛලප්ලාස්ම නැහැ. හැබැයි ප්‍රාග්නියස්ටික සෛලවල සෛලප්ලාස්ම තියෙනවා. එනේ 70Y රයිබෝසෝම සෛලප්ලාස්ම නැහැ කියන්න පුළුවන්ද? බැ. ප්‍රාග්නියස්ටික සෛලප්ලාස්ම තියෙනවා. පළවෙනි එක වැරදි. දෙක බලන්න. තදසන්ධි මගින් ළමයිනේ අන්තරසෛලීය තරලය කාන්දු වීම වළක්වයි. ළමයිනේ තදසන්ධි වලින් මොකද වෙන්නේ? යාබදව තියෙන සෛලබල ඔන්ලයින් ළමයි ප්ලාස්මා පටලේ තියෙන්නේ, තදින් සම්බන්ධ කරනවා. යාබදව සෛලබල ප්ලාස්මා පටලේ තදින් සම්බන්ධ වෙනවා. එතකොට මෙතන තියෙන තරලේ ළමයි කාන්දු වෙන්නේ මොන තරලේද? කාන්දු වෙන්නේ නැත්තේ අන්තරසෛලීය තරලේ නෙවෙයි, බහිස්සෛලීය තරලේ තමයි කාන්දු වෙන්නේ නැත්තේ. ඒතර මේකේ වැරද්ද අන්තරසෛලීය නෙවෙයි, මේකට එන්න ඕනේ බහිස්සෛලීය. ළමයි 3. ප්ලාස්මා පටලේ තියෙන ළමයි සම්පූර්ණක ප්‍රෝටීන. මොනවද සම්පූර්ණක ප්‍රෝටීන කියන්නේ? ළමයිනේ සමහර ප්‍රෝටීන තියෙනවා මෙන්න මේ විදිහට බාගෙට ගිලිලා තියෙන්නේ. ළමයිනේ සමහර ප්‍රෝටීන තියෙනවා මේ විදිහට සම්පූර්ණයෙන් ගිලිලා තියෙනවා. එක්ක බාගෙට ගිලිලා තියෙන, එක්ක සම්පූර්ණයෙන් ගිලිලා තියෙන. ළමයිනේ කොහොම හරි ගිලෙනවා. මොනවද ඒවලට කියන්නේ? සම්පූර්ණක ප්‍රෝටීන. ඒතර සම්පූර්ණක ප්‍රෝටීන බාගෙට ගිලෙන්නත් පුළුවන්, සම්පූර්ණයෙන්ම ගිලෙන්නත් පුළුවන්. දැන් මේක කියනවා අනිවාර්යෙන් දිත්ත ස්තරය තුලම ගිලිනවලු. වැරදි. සමහර කට්ටිය ගිලින්නේ එක ස්තරයක් තුල විතරයි. අසත්‍යයි. දැන් මතක් කරගන්න, සම්පූර්ණයෙන්ම ගිලිනවන මොන දේවල්ට කියන්නේ? තීරියක් පටල ප්‍රෝටීන කියලා කියන්නේ. හරි. 4. නියෂ්ටික තලාව තනියත්තේ අතරමැදි සූත්‍රිකාවලනේ. මොකද නියෂ්ටික තලාව කියන්නේ ළමයිනේ? දැන් මේ වගේ නියෂ්ටිය ගත්තට පස්සේ මේ නියෂ්ටියේ ළමයි මේ ඇතුළත ආස්තරණයක් තියෙනවනේ. මේ වගේ ඇතුළත ආස්තරණයක් තියෙනවා. අන්න ඒක තමයි නියෂ්ටික තලාව. හැදෙන්නේ මොනවා වලින්ද? අතරමැදි සූත්‍රිකාවලනේ. ප්‍රෝටීන සූත්‍රිකාවලනේ. ඒක සත්‍යයි. 5. සෛලවිෂයේ සන්නුතිය. මොකද සෛලවිෂයේ සන්නුතිය කියන්නේ? මද්දිරික්තකයේ මැද තියෙන සන්නුතිය.
සයිලූෂය කියන මධ්‍යරික්තකේ මැදට මොනවද තියෙන්නේ? පොටෑසියම් අයන, ක්ලෝරයිඩ් අයන, ජලය, සීනි, අයන, වර්ණක ඒවා තියෙන්නේ. ඒවා සයිලෝප්ලාස්මයට වඩා අනිවාර්යයෙන්ම වෙනස්. උත්තරේ අංක 4. හරි. 4 වෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රභා සංශ්ලේෂණයේ අවශෝෂණයේ ක්‍රියාවර්ණාවලිය සම්බන්ධයෙන් මොකද්ද අපෙන් අහනවා? කවර ප්‍රකාශය සාවද්ද වේද? ළමයි මේ චුට්ටක් මතක් කරගන්න අවශෝෂණ වර්ණාවලිය. මතකයි නේද මේ වර්ණ ටික? විබ්ජියෝර් කියලා වර්ණ ටික මතකයි නේද? අවශෝෂණ වර්ණාවලිය මතකයිනේ. නිල් පාට වැඩිපුර උරාගන්නේ කවුද? ක්ලෝරොෆිල් B. ළමයිනේ රතු පාට වැඩිපුර උරාගන්නේ කවුද? රතු පාට වැඩිපුර උරාගන්නේ කවුද? ක්ලෝරොෆිල් A. නිල් පාට වැඩිපුර උරාගන්නේ ක්ලෝරොෆිල් B. රතු පාට වැඩිපුර උරාගන්නේ ක්ලෝරොෆිල් A. රතු කියන්නේ රෙඩ්. එතකොට බ්ලූ කියන්නේ නිල්. නිල් පාට වැඩිපුර උරාගන්නේ B. මතකයිනේ. ඊට පස්සේ මතකද නේද ක්‍රියාවර්ණාවලිය මතකයිනේ? ක්‍රියාවර්ණාවලිය මෙන්න මේ වගේ. ඔහොමනේ තිබෙන්නේ. රයිට්. එහෙනම් බලන්න උත්තරවලට යමු. ක්ලෝරොෆිල් A කියන්නේ ළමයි දම් පාට, නිල් පාට, රතු පාට උරා ගන්න වර්ණකයක්ලු. ඔව්. ක්ලෝරොෆිල් A වලට මේ නිල් පාට, දම් පාට, රතු පාට උරා ගන්න පුළුවන්. සත්‍යයි. ගෙදර ගිහිල්ලා බලන්න ඔන්ලයින් ලම ගොමත් ගෙදර ඉන්නේ. ප්‍රභා සංශ්ලේෂණ නෝට් එක පෙරලලා අවශෝෂණ වර්ණාවලිය පෙරලලා බලපල්ලා. දම් පාට හයිලයිට් කරලා ඇති, නිල් පාට හයිලයිට් කරලා ඇති, රතු පාට හයිලයිට් කරලා ඇති. හයිලයිට් කරපු තැන් වලින් තමයි ප්‍රශ්න හැදෙන්නේ. විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා. 2 නෙවෙයි 5. ක්ලෝරොෆිල් B මගින් ළමයි නිල් ආලෝකයේ වැඩිපුර උරා ගන්නවා. ඔව් මේ ක්ලෝරොෆිල් B නිල් ආලෝකයේ වැඩිපුර උරා ගන්නවා. ක්ලෝරොෆිල් A ළමයි රතු ආලෝකයේ වැඩිපුර උරා ගන්නවා. 5 සත්‍යයි. 4 අඩුම කාර්යක්ෂමතාවයෙන් ප්‍රභා සංශ්ලේෂණයේ සිද්ධ වෙන්නේ කොළ කහ ආලෝකවලදී. ඔව් මේ තමයි කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවයේ අඩුම වෙන්නේ මේ කොළ කහ. කොළ කහවලදී තමයි කාර්යක්ෂමතාවයේ අඩුම. සත්‍යයි. 3 ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් නිදහස් වෙන්නේ නිල් දම් පාඩවලදී. ඔව්. ළම මේ තියෙන ක්‍රියාවර්ණාවලිය. ක්‍රියාවර්ණාවලිය කියන්නේ O2 පිටකරන එක තමයි. මතකයි නේද? ප්‍රභා සංශ්ලේෂණ වේගය හොයන්නේ O2 පිටකිරීමෙන්නේ. දරුවනේ බලන්න මේ මෙතන තමයි ප්‍රභා සංශ්ලේෂණේ වැඩිම. මෙතන ප්‍රභා සංශ්ලේෂණේ වැඩිම කියන්නේ මෙතන තමයි මොකද වෙන්නේ? O2 පිටවීම වැඩිම. ළමනේ O2 පිටවීම වැඩි කියන්නේ මොකක්ද? අන්න එතන ක්‍රියාවලිය වැඩි. ඒ කියන්නේ මේක වෙලා තියෙන නිල් පාටදී, දම් පාටදී. ඒක සත්‍යයි. 2 බලන්න. කැරටිනොයිඩ් ළමයි මේ වැඩිපුර උරා ගන්න රතු ආලේකවල. දරුවනේ කැරටිනොයිඩ් කියන එක මෙන්න මේ වගේනේ. කැරටිනොයිඩ් කියන එක මෙන්න මේ වගේ වර්ණකයක්. ඔහොම තිබ්බේ. එයා වැඩිපුර උරා ගන්නේ මේ නිල් දම් පාට. අඩුවෙන් උරා ගන්නේ රතු පාට. දෙවෙනි උත්තරේ වැරදි. මේ තියෙන්නේ අවශෝෂණ වර්ණාවලිය මේ තියෙන්නේ. ඒතර අඩුවෙන් උරා ගන්නේ මොන පාටද? රතු පාට. උත්තරය අංක 2. හරි. එන්න පස්වෙනි එක ළමයි. ජලයේ ද්‍රාවක ගුණය පිළිබඳව ළමයි නිවැරදිවන්නේ මොකක්ද කියලා අපි අහලා තියෙනවා. හොඳයි. සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ළමයි ද්‍රව්‍ය සංයෝග ළමයි ජලයේ දී වෙනවලු. මොකද කියන් තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන ද්‍රව්‍ය සංයෝගයක් නෙවෙයි. ද්‍රව්‍ය සංයෝගය වෙන්නේ කවුද? ග්ලූකෝස්. ග්ලූකෝස්. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මොකද්ද? නිර්ද්‍රවී අයනික සංයෝගයක්. ඊට පස්සේ 2. ග්ලූකෝස් වගේ නිර්ද්‍රවී අයනික සංයෝග. නිර්ද්‍රවී අයනික වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. වැරදි. ඇතම් ද්‍රවී අයනික සංයෝග ජලයේ දී වෙනවලු. මොකද වෙන්නේ? සත්‍යයි. කවුද ළමයි ද්‍රවී අයනික සංයෝගය වෙන්නේ? කවුද ළමයි ද්‍රවී අයනික සංයෝග වෙන්නේ? ලයිසොසයිම් වතුර දී වෙනවා. ලයිසොසයිම් ජලයේ දී වෙන ළමයි බලපාන්නේ ද්‍රවීයතාවය, අයනික භාවය නෙවෙයි. වැරදි. ද්‍රව්‍ය අණු ළමයි ජලයේ දීවීමේදී හයිඩ්‍රජන් බන්ධන විතරයි වැදගත් වෙන්නේ. මොනද වැදගත් වෙන්නේ නැත්තේ? අයනික බන්ධන වැදගත් වෙන්නේ. හයිඩ්‍රජන් බන්ධන විතරයි වැදගත් වෙන්නේ. හරි, අයනික බන්ධන වැදගත් වෙන්නේ නැහැ. ඇයි? අදාළ ද්‍රව්‍ය අණු ජල අණු වලින් වට වෙනවා. ජල අණු වලින් වට වෙලා මොකද වෙන්නේ? හයිඩ්‍රජන් බන්ධන හදනකොට තමයි දී වෙන්නේ. උත්තරේ අංක 3. 6 වෙනි ගලමයිනේ. DNA එකක් තියෙනවා. ඇඩිනින් බෂ්ම 120යි. මට හොඳ ළමයි වගේ කියන්න. ඇඩිනින් එක යුගල් වෙන්නේ කවුද? තයිමින්. ඇඩිනින් 120යි නම් තයිමින් කීයක් තියෙන්න ඕනද? 120ක්. හරිද ඔන්ලයින් ළමයි? ගුවනින් කීයක් තියෙනවද? 120යි. සයිරසින් 120යි. සයිරසින් එක යුගල් වෙන්නේ කවුද? ගුවනින්. නේද? එහෙනම් සයිරසින් 120යි නම් ගුවනින් කීයද? ඒත් 120යි. හරිද? ඒතොර අපි දන්නවා නයිට්‍රජනී බෂ්ම තියෙන කාගද? නියුක්ලියෝටයිඩ් වලනේ. එක නියුක්ලියෝටයිඩ් එක නයිට්‍රජනී බෂ්ම එකයි. හරිද? ඒතර ඇඩිනින් 120යි, තයිමින් 120යි, ගුවනින් 120යි, සයිටොසින් 120යි. ඔක්කොම කීයද? 480යි. නයිට්‍රජනී බෂ්ම 480යි නං.
නයිට්‍රජනය බස්පතිනි නිියුක්ලියුටයිඩ වලන්න නිියුක්ලියුටයිඩ තරසිය අසුවයි. උත්තරේ අංක හතර. එනී ළඟේ. දාද එම්සීගු ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන් මේ ටයිම් එකත් එක්ක. එතර ඒකාර ලබන සති රිවයිස් පේපර එක මේ ටයිමට සෙට් කරනට මං ගාන්ට විනාඩි විස්සකර වගේ හදල ගන්න හරි. එන හත්තන එක. ඕනනේ අවධියයි ළමයි ගැලපීමත් එක්ක සත්‍ය වෙන්නේ. ළමයි DNA සංස්ලේෂණය වෙන්නේ ප්‍රාක්කාල වේකේදීද? DNA සංස්ලේෂණය වෙන්නේ ප්‍රාක්කාල වේකේදීද? ඔන්ලයින් ළමන්න මම පේනව නේද? පේනවනේ? මම පේනව නේද? ආ හරි. ළමයිනේ ප්‍රාක්කාල වේකේදී තමයි DNA සංස්ලේෂණය වෙන්නේ. නෑ නෑ DNA හැදෙන්නේ S කලාවේදී. අන්තර කලාවේ S කලාවේදී. හරි. දෙක. ළමයිනේ උපාගමී අවතරණය වෙන්නේ ප්‍රාක්කලාව දෙකේදීද එකේදීද? ප්‍රාක්කලාව එකේදී. මොකද උපාගමී කියන්නේ සමජාත වර්ණදේ යුගල් වෙන එක, භෞතිකව සම්බන්ධ වෙන එක. අවතරණය කියන්නේ සමජාත වර්ණදේවල සහෝදර නොවන වර්ණදේහාංශවල DNA කෑලි කැඩිලා ඒව හුවමාරු වෙලා නැවත බැඳෙන එක. ඒක වෙන්නේ ප්‍රාක්කලාව එකේදී. ළමයි පහ. සමජාත වර්ණදේය අහඹුලස යුගලණේ වෙන්නේ යෝග කලාව එකේදී. හතර බලන්න. අන්ත කලාව එකේදී ළමයි හැදෙනව නියෂ්ට දෙක. ප්‍රවේණිකව සර්වසමන වේ. ප්‍රවේණිකව වෙනස්. ඕනනේ සර්වසම වෙන්න බෑ. ළම උත්තරය අංක 3. ඇයි වියෝග කලාව දෙක කියන ළමයිනේ අනූනන විභාජනයමයි. අනූනනේ වියෝග කලාවමයි. මොකද වෙන්නේ? වර්ණ දේහාංශ සෙන්ට්‍රොමීරෙමින් වෙනවා. උත්තරේ වෙන්නේ අංක 3. ළමයි එන්න 8 වෙනි එක. එන්සයිම සම්බන්ධයෙන් ළමයිනේ ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. බොහෝ එන්සයිමී ප්‍රතික්‍රියා ළමයි ප්‍රතිවර්තයයිලු. ඇත්තද? සත්‍යයි. හරියටම හරි. ළමයිනේ එන්සයිම ක්‍රියා කරන්නේ සජීවී සැලතුර විතරයිලු. ඇත්තද? නෑ නෑ නෑ. එන්සයිම හැදෙන්නේ සජීවී සැලවල විතරයි. ඇයි දැන් ඕටි ගන්න මේ වගේ පරීක්ෂණ නලය? ඔකට මේ පරීක්ෂණ නලයට ඔකට හිතන්නකො දානවා කියලා සුක්‍රෝස්. ඒකල මේකට දානවා කියලා හිතන්නකො සුක්‍රේස් කියන එන්සයිමේ ක්‍රියාකාරී වෙනවා. ඒතර එන්සයිම පරීක්ෂණ නලයකට මේ වගේ ද්‍රාවණයක් දාලා ඒකට දැම්මත් ක්‍රියාකාරී වෙනවා. සජීවී සැලතුර විතරක් නෙවෙයි ක්‍රියාකාරී වෙන්නේ. පරීක්ෂණ නල තුල ක්‍රියාකාරී වෙනවා. නේ? වැරදි. ඇතැම් එන්සයිම් වල උත්ප්‍රේරක ක්‍රියාවට ලෝහයන අවශ්‍ය වෙනවලු. ඔව්. මොනවද මේ ලෝහයන වලට කියන්නේ? අකාබනික සහසාධක. මොනවද මේ අකාබනික සහසාධක? කොපර් ධන දෙක අයනය, සින්ක් ධන දෙක අයනය, Fe ධන දෙක අයනය, අන් අකාබනික අයන. D. දුස්වභාවීකරණයේදී ළමයිනේ ප්‍රාථමික ව්‍යුහයේ බිඳවට එනවලු. ඇත්තද? මතක තියාගන්න. දුස්වභාවීකරණය කියන්නේ එන්සයිමේ ගුණ හානි වීම. ප්‍රාථමික ව්‍යුහය කියන්නේ මොකද්ද? ඇමයිනෝ අමන අනුපිළිවෙල. ළමයිනේ දුස්වභාවීකරණය වෙනකොට ද්විතීක, ත්‍රිතීක, චාතුර්ථ ව්‍යුහ වෙනස් වෙනවා. හැබැයි කවදාවත් ප්‍රාථමික ව්‍යුහය වෙනස් වෙන්නේ නැහැ. ඇමයිනෝ අමල අනුපිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේක සත්‍ය වෙන්නේ AC ප්‍රකාශ විතරයි. උත්තරය අංක 1. හරිද? ඔන්ලයින් ළමයි? රයිට්. එන්න 9. ළමයිනේ ATP රයිබෝසීනේ තියෙනවලු. ඇත්ත. ඇඩිනින් තියෙනවලු. ඇත්ත. පොස්ෆේට් කාණ්ඩයක් නෙවෙයි තියෙන්නේ. ATP වල තියෙනවා පොස්ෆේට් කාණ්ඩ 3ක දාමයක්. කාණ්ඩයක් නෙවෙයි. කාණ්ඩ 3ක දාමයක්. 2. ළමයි ප්‍රවාහ සංශ්ලේෂණය වෙන්නේ ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය නෙවෙයි. එහෙනම් ප්‍රවාහ පොස්ෆොරයිලීකරණය. අන්න ඩිස්කෂන් එක. 3. විද්‍යුත් ශක්තිය විදිහට ළමයිනේ ජෛව සංදීප්තයට භාවිතා වෙනවලු. නෑ ළමයිනේ. විද්‍යුත් ශක්තිය භාවිතා වෙන්නේ මොකටද? විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණයට. ඒතර ජෛව සංදීප්තිය භාවිතා වෙන්නේ මොකටද? ආලෝක ශක්තිය භාවිතා වෙන්නේ. අන්න ඩිස්කෂන් එක. මේකට මේක නෙවෙයි, මේකට මේක. අන්න ඩිස්කෂන් එක. ළමයිනේ ඊළඟට අග්‍රස්ත පොස්ෆේට් බන්ධනය කැඩෙනවා. මෙච්චර ශක්තිය නිදහස් වෙනවා. සත්‍යයි. ATP 90 සචලයිද අචලයිද? සචලයි. උත්තරය අංක 4. එන 10 පට්ට. ළමයිනේ සෛලීය සසනේ පිළිමද වසත්තිය. දැන් ඉස්සර ළමයි චිට්ටයක් කියලා අහලා දෙන්න මට උත්තර දෙන්න බැරි වුණා. ග්ලයිකෝ විච්ඡේදනය කියන්නේ මොකක්ද කියලා. ග්ලයිකෝ විච්ඡේදනය කියන්නේ ග්ලයිකොලිසියමයි. හරි. ළමයිනේ ග්ලයිකොලිසියේදී සහ එන්සයිම් ඔක්සිහරණය වෙනවලු. ළමයි ඔව්. ග්ලයිකොලිසිය වෙනකොට NAD+ කියන සහ එන්සයිමේ හයිඩ්‍රජන් අල්ලගෙන NADH වෙනවා.
ඔක්සිහරණයක් සත්‍යයයි. සිට්‍රික් අම්ල චක්‍රයේ ළමයිනි අවසාන වන විට දරුවනේ සිට්‍රික් අම්ල චක්‍රය ඉවර වෙනකොට කාබන් ඩයොක්සයිඩ් අණු කීයක් පිට වෙනවද? 6ක් පිට වෙලා ඉවරයි. ළමයි කාබන් ඩයොක්සයිඩ් 6ක් පිට වෙනවා කියලා කියන්නේ ග්ලූකෝස් වල තියෙන කාබන් පරමාණු 6ම පිට වෙලා ඉවරයි. ඒ කියන්නේ ග්ලූකෝස් අණුව ඔක්සිකරණය වෙලා ඉවරයි. සත්‍යයයි. ඇයි ග්ලූකෝස් වල තියෙනවනේ ළමයි කාබන් 6ක්? මතකනේ මේව කිව්වා. ග්ලයිකොලිසිය වෙනකොට පයිරුවේට අණු දෙකක් තියෙනවා. කාබන් 6ම තියෙනවා. හැබැයි පයිරුවේට ඔක්සිකරණය වෙනකොට කාබන් ඩයොක්සයිඩ් දෙකක් පිට වෙනවා. ඊට පස්සේ සිට්‍රික් අම්ල චක්‍ර වෙනකොට ඉතුරු කාබන් ඩයොක්සයිඩ් හතරක් පිට වෙනවා. දැන් මෙතන කාබන් ඩයොක්සයිඩ් දෙකයි, මෙතන කාබන් ඩයොක්සයිඩ් හතරයි. ළමයි ඔක්කොම කාබන් ඩයොක්සයිඩ් හයක් පිට වෙලා ගිහිල්ලා තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් හයක් පිට වෙනවා කියලා කියන්නේ ග්ලූකෝස් වල කාබන් දැන් නැහැ, ඉතුරු වෙලා නැහැ, ඔක්කොම පිට වෙලා. ඔක්සිකරණය වෙලා ඉවරයි. 3. පයිරුවේට අණු ළමයි පටලය හරහා සක්‍රීය පරිවහනයේ මයිටොකොන්ඩ්‍රියම යනවලු. සත්‍යයයි. පයිරුවේට අණුවකට ළමයිනේ අදාළව සිට්‍රික් අම්ල චක්‍රයේදී උපස්තරීය ෆොස්ෆොරයිලී කර්ණින් ATP දෙකක් නිපද වෙනවලු. අසත්‍යයි. ඇයි? ඇයි? සර් වෙන්න බෑනේ සර්. දැන් මොකද්ද සර්? අපිට ඒ දවස්වල ඉගෙනුවේ සර් ATP දෙකක් හැදෙනවා කියලානේ. දැන් සර් නෑ කියලා කියන්නේ. ඇයි එහෙම මේ වචන වෙනස් කරන්නේ? මේ ග්ලූකෝස් වලින් හැදෙනවා පයිරුවේට දෙකක්. හරි? හරිද? පයිරුවේට දෙකකින් හැදෙනවා ATP දෙකක්. හරි? එතකොට එක පයිරුවේට අණුවකින් හැදෙන්නේ ATP එකයි. පයිරුවේ දෙකින්ම තමයි ATP දෙකක් හැදෙන්නේ. එක පයිරුවේට එක්කෙනම් ATP එකයි හැදෙන්නේ. උත්තරය අංක 4. ඕක ගැහුවා කියන්නේ ආය මොනවද කියන්නේ අමු සිරා මීටරයක්. කණා නෙවෙයි ඈ. පොඩ්ඩ අතෝසන්න. ඕක හරිපු කෙනෙක් ඉන්නවා, හදගීපු කෙනෙක් ඉන්නවා. අතෝසන්න. කණා නෙවෙයිනේ. කණා නෙවෙයිනේ. ඔන්ලයින් ළමයි කණාවත් නැද්ද? පස්සනියක ළමයි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය ප්‍රෝටීන ප්‍රෝටීන් නොවන අණු ශ්‍රේණියකින් සමන්විතයි. ඒක සත්‍යයි. උත්තරය අංක 4. එනේ 11ට. 6 වගේ නම් කියන්නේ. 6 වගේ වෙලා නම් කියන්නේ. 6යිද? නෑනේ. තව වෙලා තියෙනවනේ. ළමයිනි ජෛව විද්‍ය විවිධත්ව පරිණාමය සම්බන්ධයෙන් නිවැරදි. නිවැරදි නෙවෙයි, ඔක වැරදි කියලා එන්න ඕනේ. ඒක ප්‍රින්ටිං මිස්ටේක්. ඒක වැරදි කියලා එන්න ඕනේ. වර්තමාන සත්වංශයේ බහුතරය බිහිවන්නේ කේම්බ්‍රීය මුල් කාලයේදී. සත්‍යයයි. කේම්බ්‍රීය මුල් කාලයේදී. ඕක අනිවාර්යෙන් MCQ එක මේ මිනිස්සු දානවා කේම්බ්‍රීය අග කාලයේදී කියලා. මුල් කාලයේදී. 2. කෝඩේටාවන් සම්භවය වෙලා තියෙන අවුරුදු මිලින 670කට කලින්. සත්‍යයයි. දැන් කෝඩේටාවන් තනියමද පරිණාමය වුණේ? නෑ. කාත් එක්කද? ආත්‍රපෝඩා පූර්වජයන් එක්ක. එකට සම්භවය වුණේ. ළමයිනේ වසර මිලියන 500කට කලින් දිලීර ශාක සතුන් ඔක්කොම බවුවෙන් ඝනාවාසී කරන වෙනවා. සත්‍යයයි. මීට වසර මිලියන 365කට පමණ පෙර මුල්ම සිව්පාවුන්නේ තියෙනවා. ඇත්තද? සත්‍යයයි. කාගෙන්ද ඇති වෙන්නේ? කණ්ඩිකීය වරල් සහිත මත්ස්‍යයන්ගෙන්. අන්න ඩිස්කෂන් එක. ඒ ඔක්කොම හරි. වැරදි උත්තරය අංක 5. ශීරපායින් බිහි වෙන්නේ පේලියෝසොයික යුගයේදී නෙවෙයි. මොන යුගයේදීද? මීසොසොයික යුගයේදී. උත්තරය අංක 5. ළමයි 12. වර්ගීකරණය සම්බන්ධයෙන් ළමයි නිවැරදි. ළමයි දිලීර රාජධානිය හඳුන්වා දුන්නේ කාල් වූස්ද? දිලීර රාජධානිය හඳුන්වා දුන්නේ ළමයි කාල් වූස්ද? නෑ ළමයිනේ. මොකද වෙනවා තියෙන්නේ? අර රාජධානී පහේ වර්ගීකරණයෙන් ආවේ. කාල් වූස් හඳුන්වා දුන්නේ අධි රාජධානිය. ළමයිනේ පස්සනියක ප්‍රොටිස්ටා රාජධානී රොබර්ට් විටේකද? නෑ. එහෙනම් කවුද? ආර්නස්ට් ටේකල්. ළමයිනේ පැලෑටි හඳුන්වා දුන්නේ ඇරිස්ටෝටල්ද? නෑ. එයාගේ ගෝලයා තියෝප්‍රස්ටස්. ළමයිනේ බැක්ටීරියා අධිරාජධානී ආර්නස්ට් ටේකල්ද? නෑ. අධිරාජධානී කාල් වූස්. උත්තරය අංක 2. වර්ගය ගෝත්‍රය වර්ගය ගෝත්‍රය ඝනය විශේෂය ඔක්කොම හඳුන්වා දුන්නේ කවුද ළමයිනේ? කවුද ළමයිනේ? අපේ කැරෝරස් ලිනේයස්. උත්තරය අංක 2. ළමයි 13. සූපිරියේ චවිකාවක් තියෙනවා නම් එක්ක ළමයි එව්ග්ලිනා, එක්ක ළමයි පැරමීසිය. මිරිදිය වාසි ඔය පැරමීසියන් වගේ සෙට් එක. කරදිය වාසි ඇල්ගි සෙට් එක. ලැමිනරින් නම් ඔන්න පොයින්ට්ස් කවුද? සාගසම්. පෙක්ටින් සිලිකා නම් කවුද? ඩයටම්ස්. ඩයටම්ස් සංකෝචක රික්තක පළවෙනි 3 දෙනාම ගන්න පුළුවන්. ඉපිල්ලා නම් කවුද? සාගසම්. අක්ෂිලපණම් කවුද? එව්ග්ලිනා. ෆයිකෝබිලි ප්‍රෝටීන නම් කවුද? ජෙලිඩියම්. ජෙලිඩියම්
බහුසෛලික තලසක් නම් බලමු. අපෙන් අහන අසත්‍ය ප්‍රකාශය තෝරන්න. අසත්‍ය. ඒක මාරුවේ. අපි පස්සෙනේ එක බල්ලෙමුද? පහේ නම් එමුද? ජෙලිඩියම්ට C කරදිය වාසී I ෆයිකොබිලි ප්‍රෝටීන. හරි. J මහේක්ෂීය බහුසෛලිකයි. හරි. E E නැල්ලු පෙක්ටින් සිලිකා නැහැ. සත්‍යයි. හතරවෙනි උත්තරේ බලන්න සාගස. C කරදිය වාසී. හරි. D නැල්ලු ලැමිනරින් තියනවලු. G බහුසෛලික පිපිල්ල තියනවලු. සත්‍යයි. තුන එවුලිනා. A චවිකාව. F සංකෝචක රික්තක. H අක්ෂිලප තියනවා. පළවෙනි එක පැරමීසියම්. A චවිකාව. B මිරිදිය වාසී. F සංකෝචක රික්තක. H නැල්ලු. අක්ෂිලපනේ. සත්‍යයි. උල්ව බලන්න. J මහේක්ෂීය බහුසෛලිකයි. සත්‍යයි. I ෆයිකොබිලි ප්‍රෝටීන නැහැ. උත්තරේ අංක 2. ආය මොනවද කියන්නේ? ප්‍රොටිස්ටා. මැක්සම තියෙන්න ඕනේ ප්‍රශ්නේ. එන 14. ওই 14නේ කී ළමයිනේ ওই දෙවෙනි එකේ පොඩි එකක් හදාගන්න තියෙනවා. ඒක හැදිලා නැහැ මේකේ. දෙවෙනි උත්තරේ අර අන්තිම සංයෝගානුදානීය සංයෝගානුදානීය කියලා දෙකක් තියෙන්නේ. ඒකේ අන්තිම සංයෝගානුදානීය කැපිලා චාලක බීජාණු කියලා එන්න ඕන. චාලක බීජාණු කියලා එන්න ඕන. 14 වෙනි එකේ දෙවෙනි උත්තරවල අන්තිම සංයෝගානුදානය කියලා දෙකක් තියෙනවා. ඒක අන්තිමේ කැපිලා චාලක බීජාණු කියලා එන්නවා. බලමු. ළමයිනේ අපෙන් අහනවා ගැළපෙන්නේ මොකද්ද? ඇස්කොමයිකෝටාවල, බැසිඩියෝමයිකෝටාවල, සයිගොමයිකෝටාවල, කිට්‍රිඩියෝමයිකෝටා පිළිවෙලින් තියෙනවනේ. අපි පළවෙනි උත්තරයට යමු. ඇස්කොමයිකෝටාවල අලිංගික ප්‍රජනනය වෙන්නේ අන්තර්ජන්න බීජාණු වලින්ලු. ඇස්කොමයිකෝටාවල අන්තර්ජන් මේ අලිංගික ප්‍රජනනය වෙන්නේ මොනවා වලින්ද? කොනිඩි බීජාණු. කොනිඩි බීජාණු අන්තර්ජන් නේද බහිර්ජන් නේද? බහිර්ජන්‍යයි. එන පළවෙනි උත්තරේ වැරදි. ආය බලන්නවත් එපා. බල්ල වැඩන්නේ. වැරදිනේ. පස්සෙනේ එක බලන්න. ඇස්කොමයිකෝටාවල ද්විනියෂ්ටික දිලීර ජාලයලු. ද්විනියෂ්ටික දිලීර ජාලයේ ඇස්කොමයිකෝටද? බැසිඩියෝමයිකෝටද? බැසිඩියෝමයිකෝටා. ආය බලන්න එපා වැරදි. 4. චාලක බීජාණු ළමයිනේ අලින් චාලක බීජාණු. ඇස්කොමයිකෝටා චාලක බීජාණු තියෙන එකම කෙනා කිට්‍රිඩියෝමයිකෝටා. ඇස්කොමයිකෝටා නෙවෙයි. 3 බලන්න. අලිංගික ප්‍රජනනයේ බහිර්ජන්‍යයි. හරි. බැසිඩියෝමයිකෝට චාලක බීජාණු. වැරදි දරුවනේ. චාලක බීජාණු නම් අනිවාර්යෙන් කිට්‍රිඩියෝමයිකෝට. දෙවෙනි උත්තරේ බලන්න. ඇස්කොමයිකෝට ලිංගික ප්‍රජනනයේ අස්ක බීජාණුනේ අන්තර්ජන්‍යයි. බැසිඩියෝමයිකෝට ද්විනියෂ්ටිකයි. සත්‍යයි. සයිගොමයිකෝට සංයෝගානුදානිය. සත්‍යයි. කිට්‍රිඩියෝමයිකෝට චාලක බීජාණු. සත්‍යයි. උත්තරේ අංක 2. මං කියවන දෙවෙනි උත්තරේ සංයෝගානුදානිය කියන එක අයින් කරන්න චාලක බීජාණු කියලා ගන්න කියලා. උත්තරේ අංක 2. හරි. එන 15. වැරදි. දේහ බිත්තියේ අන්වායම පේශී විතරයි. කාගෙත් තියෙන්නේ? නෙමටෝඩා පණුවන්ගේ. කවුද නෙමටෝඩා පණුව? කොකු පණුව, වට පණුව වගේ සෙට් එක. එහෙනම් උත්තරේ හරි. අන්තරංග ගොනුව තියෙන මොලුස්කාවල විතරයි. ළමයි කෙලින්ම අටපියල්ලගෙන මොලුස්කාවේ. ග්‍රසණික පැලුම් කියන්නේ ජලක්ලෝම. ග්‍රසණික පැලුම් කියන්නේ ජලක්ලෝම. ළමයි මාළුන්ගේ තියෙන්නේ මඩුව කියන්නේ මාළුවේ. ශාකණේ වෙච්ච ආමාශ වාහිනී කෝරේ. දරුවනේ ආමාශ වාහිනී කෝරේ තියෙන කාගේද? නිඩාරියාවන්ගේ. ශාකණේ වෙච්ච එක තියෙන කාගේද? ප්ලැටිහෙල් මින්තස්. පැතලි පණුවන්ගේ. මේක උත්තරයංක 5. වැරහැලි පණුව කියන්නේ ඇනලීඩාවේ. ළමයිනේ කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච අභ්‍යන්තර සැකිල්ල තියෙන කාටද? ළමයිනේ එකිනොඩර්මේටාවන්ට. උත්තරයංක 5. ඒක අපිට ඇත්තටම හම්බෙන්නේ ළමයිනේ මේ පස්සෙනි පාඩමේදී. හැබැයි අනිත් උත්තර 4ම හරිනම් මේක වරදින්න එපේ. උත්තරේ අංක 5. වෙලාව 6ද? 6නේ. හරි. අපි 15ක් සාකච්ඡා කරලම තව ප්‍රශ්න 8ක් තියෙනවා. කාල වේලාව ඉක්මව ගිහිල්ලා තියෙන නිසා අපි මේක මෙතනින් නවත්තමු. ඊටු ටිකක් තමයි අපි සාකච්ඡා කරන්නේ. හොඳ ප්‍රශ්න ටිකක්. එතකොට අපි ලබන සතියේ ළමයි මේ ප්‍රශ්න 7ත් එක්ක තව රිවයිස් පේපර් එකේ කැලරි එකක් දාලා සාකච්ඡා කරමු. එතකොට අපි අද ළමයි මෙතනින් වැඩේ නවත්තනවා. පොඩිට බොහොම ස්තුතියි අවසහාය වෙන කරන්නේ සිටියාට. මේක පුරුද්දක් කරගන්න. හරි. හොඳයි. එන පරිස්සම ගිහිල්ලා. එතකොට මේක ළමයි ඩිස්කෂන් එක වීඩියෝ එක දානවා. ඒ හිඳ ඔට්ටේ ගෙදර ගිහලා තව තරලි ඩීප්ලි මේක බලන්න. හරි. හොඳයි. එන පරිස්සම ගිහිල්ලා. හරි. ඔන්ලයින් ළමයි එන හැමෝටම සුබ දවසක්.